හමන්තා චක්හබාලි සුුවතරාගච්චන්තුදේවතා සද්ධ හම්මං මනිරාජස්හෙ සුනන්තුසග්හමොක්කදන් ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවනෙකාලු අයං බදන්ත නමුතස්සේ බගෙවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ බගෙවතු අරැහතු සම්මා සම්බුද්දස්සේ. නමුතස් භගවතු වරහතු සම්මාසම්බුදදස්ස නෙකහාපන වස්සේන ති්තිකාමි සුවි්්‍යති අපසාදා දුකාකාමා. ඉතිවි්ඥාය පන්්ඩිතෝ අපි දිම්්බේසුකාමිසු රතිංසුනාධිගච්චති තන්හක්කය රතුහෝති සම්මාසම්බුන්ද සාාවකුතිති. ඒමගේ ස්වාමිවු භාග්‍යවත්තුවරිහත්තු සම්මාසම්බුදුරජානන් බහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමීනිභාග්‍යවතුන් වහන්ස ඔබවාන්සගී අනන්ත සීලයටද අනන්ත සමාධයටද, අනන්ත ප්‍රඥඥාාවටද, අනන්ත විමූක්දිඥාන, ධරසනාදීගුණයනට මාගී නමස්කාරයවීවා අතිපූජ්ජ්‍ය පාද මහා සංගිහා වහන්ස ශ්‍රද්ධාකාමී සත්පුරුස කාරුණික පින්වත්න්නේ ඉතාමත්ම වටිනා උතුම් අවස්ථාවක් දැන් ඔබාප හැමදිනාටම මේ ධරමානු ශාසනාවක් ශ්‍රවණය කරගන්නට ලැබිච්ච අවස්ථාව. ලෝතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි පහලවීමෙන්ම පමණමයි මේ ඒශ්‍රී සද්ධර්මයක් අපට ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ එමනැත්නං අහන්න ලැබෙන්නේ ඒ මේ ධරම සම්පත්තිය කල්ප කූටි සත සහස්සර ගණනකින්වත් අපට ලැබෙන්න්නේ නැහැ ශ්‍රවනය කරගන්නට ඇසුරු කරගන්නට. එනිසා ලොවතුරා තථාගත සරුවක්ඥන් වහන්සේ වදාලි ධර්මදානය අප්‍රමාණ ආනිසංසදායක පින්කමක් කුසලයක් සබ්බදානං ධම්ම දානං ජිනා ති සියලුම දානයන් පරද වලා, ධර්මදානයම පළමු තැනට ගැනෙනෝ. එනං ධර්මය දේශනා කරවීම, ඒ සඳහා දායකත්වය දැරීම ධර්මශ්‍රවණය ධර්මය මෙනෙහි කිරීම ධර්ම දේශනය ආදී මේ වටිනා ධරම කරණය, මේ ලෝකයේ හි ස්වරේෂ්ඨම කුසලය වසයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා එ සියලුම දානයන් පරදවලා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම කුසලයයි අද අපි මේ ජනිත කරගන්න ප්‍රතිලාබ කරගන්න අන්න ඒ නිසා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් ප්‍රඥාවෙන් ඉවසීමෙන් මේ ධරමය අහන්නට ඕනි ඒ අහන ධරමේ ඉතා මැනවින් මතකයේ තබාගන්ටත් වූමනයි. මතකයේ තබාගන පමණක් මදී ජීවිතයට ප්‍රායෝගිකව පරිහරණය කරන්නට පුහුණු වෙන්නට ඕනෑ. එතකොට මේ ධරමයෙන් අපට ලබන්නට තියෙන ආනිසන්සේ කිසිදු අඩුවක් නැතු මෙලවත් ලබන්ට පුළුවන්. සාම්පරායකය කැනෙ පරලොවදිත් ලබන්්ඩ පුළුවන්, සසර ගමනී හැම ජීවිතයකම ආනිසංස ලබමින්, සසරින් නිදහස්වීම දක්වාවමී ධර්මදානමය කුසලය, ධර්මස්්‍රභණයේ ධර්ම දේශනා ධර්මය මිනෙහි කිරීම දී කුසලේ අපට උපනිශ්‍රවය වෙනවා. අපේ ලෝතුරා සරුවක්ඥයන් වහන්ශ්‍රම ධරමය පිළිබඳව වටිනාකම පිළිබඳව ඉතාමත්ම, වටිනා අගේ කිරීමක් තමයි සිද්ධ කර ලතිෙන්. මේ කාරණය සබබදානං ධම්මදානං ජිනාති සබබ රසං ධම්ම රසං ජිනාති ආදි වසයෙන් මේ පිළිබඳව ගැටලුවක් ඇති වුණා මනුෂ්‍යලෝකෙත් එහෙමයි විශේෂයෙන් දෙවුළුව. දෙවියන් අතර මේ ප්‍රශ්නය ගැටලුව ඇති වෙලා ඒඒ දෙවිදේවතාවුන් වහන්ශේලා කතිකා කලා මේ ධර්මදාානයම උතුම් වන්නේ ඇයි. මොකද ධර්මදාානයේ ශ්‍රීෂ්ඨ වෙන්නේ. ආමිසදාාන තියෙනවා ඒ සියල්ලට වඩා. තින් දෙවියන් අතර ඇතිවිච්ච මේ ප්‍රශ්නය දේව ගණය අයිකැන් විශාල දෙව් පිරිසක් අතර සසාකච්ඡා වුණා. ධර්මදාානයම උතුම් වෙන්නේ ඇයි. ඕක තමයි ප්‍රශ්නේ. ඒ අනුව පින්වන්නේ විරූඩ විරූපාක්ෂ ධතරාස්්ට වයිස්සර වන කියන මේ සතරවරං දෙව් රජවරු මුණ ගැහිලා මේ ප්‍රශ්නයට උත්තරය ඉල්ලවා. මා විසාල දෙව් පිරිසක් දෙවුළුව. සතරවර දිවි රජවරු කල්පනා කලා මේට නිසිපිළිතුරක් දෙන්න අපි සමාරත නෑ. එම නිසා අප දෙදෙවුලෝ අධිපතිසක් දෙව් රජතුමා විත යන්නට ඕනි දිවියන්ගේ රජ්ජුරෝ ළඟට කිය සක් දෙව් රජතුමා ගිං මේ දෙවියන්ගේ ගැටලුව කුමක්ද දරමය ධරමදානය සියලු දානයන් පරදවා මුල් තැනට ගන්නේ ඇයි ස්වාමීනී කියන ප්‍රශ්නය. ඒ වෙලාවේ සක් දෙව් මහරජාණන් මේ ප්‍රශ්නය දිවකණින් අසා බොහෝම ඥානවන්ත කෙනෙක් නිතුමා බොම ඥානුවන්තයි. අනේ මේ ප්‍රශ්නිට උත්තර සපයන් මම සමාර්ථ නෑ ඒ තරම් මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්ඩ සුදුසුම උත්තමයන් වහන්සේ තමයි තුල්ලෝකාගරූ සම්මාසම් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ කොහේද දැන් බැලුව මිනහි කරලා. සැවැත්නුවර දෙවරම් මහාවිහාරී බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා බදුරජාණන් වහන්සේ වැඩන්න දෙවරමට යන්ඩ සතරවරන් දෙවි රජවරු සක් දෙව් මහරජානන් ඒ වගේම ලක්ෂ සංකහාත දෙව් පිරිසත් සමග මධ්‍යමක් රාත්‍රී දෙවරම් වහා විහාර භූමිය බබුලුවාගෙන ආලෝකමත් කරමින් රාත්‍රී මධ්‍යමක් යාමි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිය. පැමිණිලා සක් දෙෙව් මහරජානං මේ ප්‍රශ්නය විමසුවා සබ්බ දානං දම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසු නිිනාතය ආදිි වසයෙන් පදහතරක් තියෙනු. තේවෙලාවේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ධරම දානය ශ්‍රේෂ්ඨ වන්නේ ඇයි කියල පැහැදිලි කළේ මං මේ දේශනාවට මත්තින් මේ ඇත්තන්ට මේ මතක් කළේ මේ ධර්ම දානයහි තියෙන උතුම්කම වටිනාකම ශ්‍රේෂ්ඨිකම ආමිසධානයක් පූජා කළහම ඒ ආමිසධානීහින් ලැබෙන කුසල විපාකය ආත්මභාවසයකින් දහසකින් ලක්ෂයකින් කෝටියකින් එහා ඉවරවෙලා යනෝ. ඒ සැපවිපාක යා මේය තුසිතය ආදී දිව්‍යලෝක තලවල උපදිලා එහේ සැපවිපාක ලබල මනුස්්‍යලෝකවල එහෙම පුළුවන්. නමුත් මේ ධරමදාානය එහෙම නෙමේ ධරමදාානය අවසං වෙන්නේ, මේ කුසලේ විපාකය අවසංවන්නේ පින්වත්නී සෞ කෙලෙස් නසා අරිහත්වයෙන් අමා මහා නිවංසුව අවබෝධ කරලායි. නිවං අවබෝධ කරලා පිරිනිවන් පෑවයිෙන් පස්සෙත මයි මෙහි විපාකය අවසන් ඒ තරංදුරට ලැබෙනෝ. එේනිසා ජාති ජරාව්‍යාදි මරණ සූක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස කියනම මහා දුකරැස, ිිඳව යතහා අවබෝධය ඇති කරලා දෙන්නමින් ධරමය ඇසීමෙන් පමණයි වෙන කිසිවකින් ලැබෙන්න්නේ නෑ. දරමය අහන කෙනා තමයි සද්ධහව උපදවගන්නේ. දරමය අහන කෙනා තමයි සිහය උපදවගන්නේ. දරම මේ ශ්‍රවණය කරන කෙනා උපාසක උපාසිකා වූ තමයි සිහිනුවනින් මේ ධර්මමාර්ගි හැසිරෙන්නේ. ධරමයක් අහන්න නැතුව කවරකවම ධාවකවා ශ්‍රද්ධහා ඉන්ද්‍රී වැඩින නෑ. දැ මේ පින්න තුංලා මේ විදිහහි වටිනා ධර්ම දේශනාවන් සිද්ධකරවගෙන ධර්ම දානමයේ දායකත්වයන් දරන්නේ කුමක් නිසාද බණ අහලා ආනිසංස දැනගත් නිසයි. සරණ මාලි මහසඇ වැනි මහා සෑරාජයන් වහන්සේලා ඉදි වුණේ සද්ධාව නිසා. ධරම අවබෝධය නිසා. තින් බලන්ට කුච්චරනං ධරමය නිසා අපේ ජීවිත සැපවත් බවට පත්කරනොවද කුසලට නැඹුරු කරවන්වාද කිය එක තේරුම් වැැරගන්ට පුළුවන්. අන්න ඒනිසා මේ ධර්ම ධානය ශ්‍රේෂ්ඨ වන ආකාරයේ දහ බුදුරජාණන් වහන්සේ සක් දෙෙව් මහරජානන් ඇතුළු සතරවරං දෙවියන් ප්‍රමුඛ මහා දේවගනයා ඉදිරියේ දේශනා කිරීමෙන් ඔහෝ දෙවියන්ට සූවාන්ඵලය උදාකරදීමට එම දේශනාව සමාරථ වුණ සාධසාධ කොච්චර වටිනවාදන. ඊට පසුව සක්දයව් මහරජතුමා ඉල්වීමක් කලා සාමීනී යම් තැනක යම් දේශනාවක් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් සිද්ධ කරනවා නම් ශාසනාන්තය දක්වා. අනේ අපවත් සිිහි කරලා දෙවන්තා මේ පින් අනුමෝ දංකරත්වා කියල ඉල්වීමක් කලා.ඉනිසා තමයි අපි දීශනාවසානෙහි දෙවියන්ට පින් දෙෙන් ති අපි දැනගන්ට ඕනි. ඉතාම වටිනා උතුම් ධර්මශේවාවක් අපේ මේ දම් සතර රූපවාහිනය ඔස්සේ. ලක්වසි ලෝවැසි සැදැහැවතුන් වෙනුවෙන් සිද්ධ කරගෙන යන මෙල වෙලාවේ, අපටත් මේ ආරාධනාව ලැබන බොහෝම ලස්සන පරිසරයක් ඇබිලි පිටියනේද. සූරිය කන්ධ ප්‍රදේශයේ බෝම හාත් පස්ස සුන්දර පරිසරයක නිදේශනාව සිද්ධ කරන්න අපේ දොස්තර ඕෝන ආදමය පින්න තුන්ලා එකතු වෙලා දායක වෙලා. තෙනිසා බොහොම වටිනා උතුම් කාරණයක් පිළිබඳවා මේ කල්පනා කළි දේශනාව තුළින් ඔබට කල්වේලාවේ පමණින් පැහැදිලි කර දෙට. න කහාපන වශශේන තිත්තිකාමී සුවිද්ජති. අපපස්සාදා දුකහාකාමා ඉති විඤ්ඥාය පණ්ිතු. පණ්ඩිත ඥානවන්තයා ඉතිවිඤ්ඥාය පණ්ිතු ඥානවන්තය දැන ගන්නවා. ප්‍රතික්ෂ කරගන්න වටහා ගන්නවා කියන කාරණය. මොනද දෙම වචනීන් අපට යම් තේරුමක් ගන්නට පුළුවන් න කහාපන වස්සේන කහාපන වස්සේන වස්සේනකො මේ වර්ෂාව ගැන කියන්න. එ කප කහවනු මොනවද කහාවනු වෙස්සක් ගැන කියන්නේ න කහාපන වස්සේන තිත්්තිකාමය සුවිජතිකාහාවනු වරුෂාවක් වැස්සත් හවනු වැස්සක් වැස්සත් ඇතිවීමක් නෑ මොනුවද වහින්නේහවනු ගවනු කියන්නේ රංකාහවනු රත්තරංකාහවනුවලින් වහිනවා වැස්සක් දෙැන් වහිනකොට වැැහි විඳදු කුච්චරක් වැටනවදකි ලබට කියන්න බැසී මාතික ්‍රහන්තයි. නම් රංකාහවනු වැස්සක් වැස්සත් ප්‍රතජ්ජන ලූකහි වාසය කරන ඔබ අපට ඇතිවීමක් නෑ තෘත්්තියක් නෑන කොචරලැබුණත් අපට ඔබට ඇතිවීමක් තියනවා දෙහෙමිකක් නෑ එහෙම දන්නත්නය සමහරක් කියලාවට. උන බලන්න තාත්වේ හැබැයි මුලතරං රංකාවනු වැස්සක් වෙස්සත් ඇතිවීමක් නැතිවුණට ඒව සැපයි සැපයි හොඳයි හොඳයි කියලා අල්ලගත්තට අපස්සාදා දුකා කාමා මේ කාමේ කාම සම්පත්න කහවනී කියන්නේ. අදනම් මිල මුදල් රුපියල් ලංකාවනං රුපියල් ජපානයට ගිහාාම යන් තව උසස් රටවල් වලට ගාම ඩොලස් කියලා කියනවා. නේද. මැද පිරිදික රටවල් වල ඩිරාම් රියාල් හොම කියනවන්නේ. මෙන්න මේ ධනයට කියනෝ කාම සම්පත් කියල මොනවද මේ වැට කියන්නේ. කාම සම්පත් කියලා. මේ කාමම්පත් අපපස්සාදා දුකාකා මවූම අල්පයි ස්වල්පයි. මේ හරියට රාත්‍රී හීනයක් දැක්කම. උදේ වෙනකොට අපට හීනේ තියෙනවද දෙන් රෑ දකිනවා රජවෙනවා. රජවෙනවා රජ ඔටනු පලදිනව රාජ්‍ය භාරගන්නවා නේ රජ ඇමැතිවරු දකිනවා හරි සන්තෝසයිනෙ දැන් හීනෙන් වුනත් රජවඩ අපි කැමැති නැන්ද කැමතිද කැමතිෙනව හීනෙන් හරි රජකමන නැමුත් උදේ නැගිල්ල බලන්න කොටමකෝ දත්වේ අනේ හීනයක් ඒක ඒකෙනෑ රජකමන්න එ හීනෙන්වත් රජවෙන්ඩ ලැබුණොත් කොයිතරං යහපදන්ද සැපක්නව නෙමුත්. අ හීනෙෙන් දැකපු යමක්වාගේ තමයි එලි වෙනකොට හීනය අතුරු දහං වීගහින්. ඒ වගේ තමයි මේ අපි ඇලන සැපයි කියල ඇලෙන මේ කාම සම්පත්වල ස්වභාවය සාදු සාදු කියල පිරිගන්නට ඕනි. හැබැයි මේ බව වටහාගන්න තේරුම්ගන්නට අඥාණ වන්තයාට මුලේ මදි මුලේ මදි ැනවේ මස් ගඩුවනෙවෙේ හිස්කබල ඇතුළි තියෙන නුවන මදි මොනවද මදි වෙන්නේ නුවන මදි. එම නිසා කාමතෝ ජායත සූකූ කාමත ජය කාමතූ ජායතී සූකූ කාමතූ ජායතී බයා උන බාණ ගාතාව සඳහන් වෙන්නේ ඉඳ කාමටම ඇලිල කාමීම ඇලිලා කාමම මුලාවට පත්වෙනවා ඉතින් ඊට පස්සේ අන්නනො. ජාඇති සූකවාන් කාමේ ඇලි ගැලී මුලාවී වාසය කරනකොට කාමාස්වාදය පිරිහිලා යනකොට සෝකෝ මනෝදැතිවෙන්නේ. සෝකය ඇති වෙනවා. භයන් බහ ඇති වෙනවා. එහමනං ඒ නැති කරගන්නේ කවුද. කාමතු විප්පමුත් අස්ස නැති සෝකෝකුතුූ භයන්. කාමයන්ගින් මිරිච්චගෙනාට කාමාසාවන්ගෙන් නිදහස් වෙච්ච රහතන් වහන්සේ ගෙන නමේ කියන්නේ උන්වහන්සේට නත්ති සෝකෝ නැත සෝකය කුතෝ මයන් කුමන මයක් දැම් මට මේ බණහන සැදැහැවත් මහත්තුරුන්ට උපාසිකාවරු මේ කුඩා දරුවම මහත් ලොකු හැම දෙෙන ඔබට දැන් ඒක තියෙනවල් බය තියෙනවාද ශෝකයේ තියෙනවාද. දෙකම තියන ඇයි ඇයි නැතිවෙලා නැත්තේ නැතිකරගෙන නැතිද. එනම් සෝකයේ තියෙනවා භය තියෙනවා කාම ආශාව අපිට තියෙන නිසා ඒවට සාදු කියන්නපා. එදෝට එහෙම නම් පින්වත් නී දැ පැහැදිලී මේ කාමය පිළිබඳව. කාම වස්තුකිවවාම අපේ ඇසට කනට නැහැයට දිවට කයට අරමුණුවෙන මේ වස්තුරූප පිළිබඳව. මෙන්න මේ කාමය පිළිබඳව ඉතිවි්ඥාය පණ්ඩිතෝ ඉතාමත්ම හොඳින් පහසුවෙන් පණ්ඩිතයා ඥාණවන්තයා දැනගන්න කෞද දැනගන්න මේ කාමේ ී ප්‍රඥාවන්තයා එනම් ප්‍රඥාවන්තයාගේ ස්වභාවේ තමයි කාමාදීනව යන් පිළිබඳව වැටහීම. අපි දිබ්හේසු කාමේසු රතිංසෝ නාදි ගච්චතිේ අන්නක්කය රතෝ හෝතයේ සම්මා සම්බුද්ධ සාවකෝ සාදුකයන්. එතකොට ඒ මේ තැනත්තා දිබ්බේසුකාමී සුමි දිව්්‍යකාමය ආදී මොනවිදිහේ කාම ආශ්වාදයන් ලැබනත් ඒවට ඇලින්නේ ඒව ඇලින්නේ නෑ කවුද ඇලින්න නැත්ත. පණ්ඩිතය ඥානවන්තියා මනුෂ්‍යම්පන්ත් දිව්‍ය සම්පත් බ්‍රක්්ම සම්පත් මොනසම්පත් ලැබුණත් ඒ සම්පත්තුලට ඇලෙන්නේ නැ විශේෂයම මේ කාමාවච්චර ලෝකයේ තියෙන කාම සම්පත් තුළට ඒ ඇලි ගැලී මුලාවී වාසය කරන්නේ නැ විශේෂයෙන්ම දිව්‍යකාමීදැන් දෙවුලෝතම මේ ගොක්ම කාම සපත් තින කොහෙ වැිපුරතිී. දැ මනුස්සලෝකයේ පින්වත්න්නේ ඒ තරක් නැහැ දිවිලෝකෙ බැලුවම දිවලෝකයේ අවුස වරණ සැප බල අද මෙම බොහෝම වැඩි. දැ මනුස්සලෝකයේ නම් අපි කාම සම්පත් උපයා සපයා ගන්නට ඕනේ. ඔොහෝම දුක් විඳල මහන්සි වෙලා පුංචිකාල ඉඳන් ඉගෙනගෙන නේද රැකියාවක් ස්ොයාගෙන අප්‍රමාණ දුක් ඉඳලටම අපි කාම සම්පත්තිකක් ස්වාගන්නේ. නමු දි්‍යලෝකයේ එහෙමනෑ. උසල් කළ හාම කුසල විපාකෙන් දෙවුලෝධී කාම සම්පත් හම්බ වෙනවා. ඉන් දෙවියන් අතර තියෙන අවුසේ ගත්ත හම බොහෝම දීර්ගයි. ්‍යපේ අවුසේ කොච්ච රද මනස්සු ලෝකයේ දැන් සාමාන්‍ය ප්‍රමාවිශ්‍යය අවුරුදු අවුරුදු හැත්තෑවයි අසූවයි න දැ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල අවුදු සීයයි. ඇ දිවිය ලෝකයේ ගත්ත හාම, චාතුර් මහා රාජික දිවලෝකේම තියනවා අපේ අවුරුදුුව ලිින්ගියන්නු තවරදු අනූලක්ෂයක් කොච්චලක් තියෙනවාද අවුරුදු අනූලක්ෂයක් ආන බල චාතුර් මහාරාජිකය තෞතිසාවය ගිහිං උපන්නත් අවුදු තුංකෝටි හැටලක්ෂයක් ආවුසේ තියෙන කොච්චනද අවුරුදු තුංකෝටි හැටලක්ෂයක් අවුසේතියෙනවා යාම දෙවු ලෝකයේ උපත ලැබූ දාහතර කෝටි හතලිස් ලක්ෂයක් අපේ අවුරුදු වලින් ආවුෂ්‍යය කොච්චනාද දාහතර කෝටි හතලිස් ලස්සයා තැන් තුසිතේ උපන්නත් පණසත්කෝති හැට ලක්ෂයක් කෝටි පනසතකුත් ලක්ස හැටන් අපේ අවුරුදු වලින් තියෙනවා අන්ඩ බලන් ඊළඟට නිර්මාණ රති දෙසේ තිස්කෝටි හතලිස් ලක්ෂයක් ගනින්ඩත් පුළුවන්ද දීර්ග හවසයක් රෙන් මිත වසවර්තියේ තමයි වැඩි මාවුෂය තිය නමසී විසිය කෝටි හැටලක්ෂයක්. ඉගෙන මාරදි්ව වසවර්ති මාරදිවිය පුත්‍රයයින්නේහ. ඉන් බලතුර දිව්‍ය ලෝකවල තියෙන ආවෂේදිහා බැලුවහාමත් අප්‍රමාණ සම්පත්තියක් අප්‍රමාණ ආවෂ්‍යයක් සිතූ පැතුූ සියල්ල හම්බ වෙන මේ වගේ දුක්විඳන්න ඕනෙනෑ. දැන් අපි ගමනක් ගැන්න නම් වාහනයකට ගොඩවෙන්නඩ නි වාහනයක් ස්වාගන්නඩ ඕනන එහෙමන තමන් ගමනය අන්ඩෝන කෙළ හිතනකොටම දි්‍යරතය පහළ වෙනවා. තෙල් ගහණ්ඩෝන නෑ මොනුවකතය අවශ්‍ය නෑක ඉරිදිහක් ඒේ තියන පලිබෝධ්‍යයන් අවස දැම්මි තරුණ ළමයි මෙතනින් නො මේ ළමයි දැන් විභාග කර නොනි ඉගෙන ගණ්ඩෝනි ස්කූලය අන්්ඩෝනිි රෑ නිදිවරන්ඩෝනිි එහේ ය මොනුවක්කත් න ඉස්කූලය අ්ඩෝනිත් නෑ. පාඩන්කරණ්ඩෝනෙත් නෑ නිදිවරන්ඩෝනිත් නෑ හොඳයිනේ ද සැපයිනි උපාස කම්මලට රෙදි හෝද්ඩත් නෑ එහෙගියයාහම ද මේනම් රෙදි හෝදන්්ඩෝඕනනි රෙදිවේලන්ඩ ෝන නද රෙදි මඳින්ඩෝනි හාල් ගරන්්ඩෝනි බත් උයන්ඩෝනි හොද වන්්ඩෝ නේද. ඊළඟට ඒව ක්ඩත් ෝ නිෙවත් අමාරුවනි. කාල විත රක්ම දව බයිස්ශ්‍රාවය කරන්න ඒකත් ඊට වැඩිය අමාරුවනි න එතකොට බලන්ඩ ඊගාවට ඒවා කාලකාල ලෙඩවෙෙන්්ඩත්ව ඕන ඊළඟට ඒවට බිහිත් බොන්්ඩත් තියෙනවා සරීරයේ සිදුරු කරන්ඩ වෙනවා නේදද. අපේ ස්පිරිතාය වැඩ කර නොන හෙම දන්නවාන්න ඉතින් එතරු බලන්න තත්ත්. එතකොට දෙවුල් ලොවදී ඔය මොනොවක්කත් නෑ එහන් සැපයිද දිවිය ලෝකෙ මීට වඩා බොහෝම සැපයි බොහොම සැපයි බලන්න තත්වය. ඊළඟට තවත් වටිනා දෙයක් තමයි දිව්‍යලෝකයේ වයසට යන්න නෑ නාකි වෙන්නේෙ නෑ ඒක හොඳයින. දැම උපාසකම්බලා එන්ඩ එන්ට මොකෝ වෙන්නේ පසට අනුව නාකි වෙනවා පැහෙනවාෙ පැහෙනෝ දත් ඇට හෙළවෙලා ගැලවෙනවා හම හැලි වැට්ටෙනෝ කොන්ඩේ කිවන්නේ එද කෙස් කියල ඒවස් ුදු වෙනවා. තුනටිය කුදු ගැහෙනවා ඕකයි තත්ත්ේ දිවිය ලෝකයේ එහෙම වෙන්න නෑ දෙව්ලෝග හාම එහ පහලෙන් ව විස්සරයින්නේ තරුණ උපාසකම්ම කෙනෙක් අන්නේ වගේ අවුරදු විශ්සකවාගේ කෙනෙක් පහල වෙන වුරුදු දාසයක පෙනු ඇතුව රුණක් නං විශ්කවාගේ දැ මෙිහේ ඒ බරන්සින් අවුරදු අනුවකින් මැරලට හ පහළ වෙන්නේ අවුඩි විශ්සක තරුණ කොල්ලෙක්කී දියට මේ එරිසාච්චි අවුරුදු අසූ පයෙන් මලාට එහහි පහරුවෙන් අවුරදු දාසයක තරුණයක් ඒ පහල වුණ දවස වගේම තම එහහි මැරණකම්ම යසරය යන්නේ හොදයිද හොඳයින එද මහත්ය හොඳයි ආ එක එතකොට ඒනම් දිව්‍යලෝකයද හොඳ මනුස්සලෝකෙද දිවියලෝක හොඳ දැංකිවොත් අපි කට්ටියම දිව්‍යලෝකෙට යන්න වරමක් අම්පනකුත් මමන ස්පියගන්න උඩ යන්න. ඇයි මනුසුරෝග හේතරන් දැ දුක් සහිත වැඩි. ම මේ දිව්‍යලෝක වරණලාාවක් කරනවා අනිවේ හේතයෙන සම්පක් ගැන කියන්නේ. ලෙඩවෙන්නේ නෑ කායිකව. ඊළඟට වයසට යන්නේ නෑ කායක දුක් කිසිවක් ඇත්තේ නෑ ආවුසයක් වැඩි මෙහනම් අපිට ඉතාම කෙටි ආවුසයකින් අන්ට තියන නිසා අරමා මතක් කලේ දිව්‍ය ලෝකවල තියන අවස් ප්‍රමාණය එතකොට එමන දිව්‍යකාමය දිව්‍යකාමය කිරීත් ඇලන්නේ නෑ කියනහෝ කවුද ඥහලවන්තය දැම්ම් මොහොතකට කලින් එම දිව්‍ය ලෝක හොඳයි නේද කියලා ඔබු බොහම හොඳයි බොහොම හොඳයි කිව එතකොට හෙනනං දිව්‍ය ලෝකයට ඇලු ලනේ මාත් එක්කම ඇලුනා ම ප්‍රජ්ජා වාමින්හසය කෙනෙක් නේ මාර්ත්‍යක්ක මැලුුණන වචනෙන් එතකොට හෙනම් ප්‍රඥාවන්තයා දිව්‍යකාමයටත් ඇලෙන්නේ මෙහෙ මයිත. දිව්‍යකාමයට ඇලෙන් ඇතිතැනට අපි හිත ටිෙටික හදාගෙන අන්ඩ ඕන ද මනුස්ස ලෝකයේ මේී තියෙන කාමය අතරින්ට ඕනේ දිව්‍යකාමය අතරින්ඩුන් ඒ ටිකටික තමයි අපට පුරුදු කරගන්නට තියෙන එහෙම නං. ඥාණවන්ත කෙනා ඒ දිව්‍යකාමීවත් ඇලෙන්නේ නැහැ ඇබැයි ඇලනව යම් ධර්මයකට යම් ධර්මයකට ඇලනවා මොකක්ද තන්නක්කයෝ රතුව හෝති තන්නක්කයෝ තන්නහාාව ෂයකිරීමේ ඇලුනේ වෙයි එමකක්ද තන්නහාව නැති කර ගන්න ඇලනො සමහරය කියනවා මං අහල තියෙනවා මේ දෙ ඇලීම හොඳ නැහෙනවා දකොට ධර්මයට ඇලීමත් ඒකත් ඇලීමක් ඒකත් හොඳ නැහැ කියනවා ඒක හරිද. නෑනෑ ධර්මයට ඇලීම හොඳ නැත්ති නෑ ධර්මයට ඇලෙෙන් නැතික තමයි හොඳ නැත්ති එහෙනම් අපි ඇලෙන්නේ අආධර්මයට මොනොට ද අප ඇලෙන්නේ. ධර්මයට එ ධර්මයට ඇලුනේ කවුද දම්ම කාමෝ බවං හෝත ධර්මයන මෙැත්ති ධර්මකාමයට ඇලිච්ච කෙනා යා ධර්මිකයි. එ මොනවගේ ධර්මයකට දෙ ඇලෙන්නේ? අනිත්‍ය දුක අනාත්ම සංඛ්‍යාතම ලෝකයේ යතහාරථය අවබෝධ කර ගැනීම පිණිස ඇලුනේවේ ඒ රහතන් වහන්සේ පරිපූර්ණ වශයෙන්ම රහතන් වහන්සේ ධර්මය ඇලි තමයිවාසය කරන්න අධර්මයෙන් වෙනම් අපි ප්‍රතජ්ජනය ඇලිවාසය කරන්න මොනව යිද ධර්මය ධර්මය ඇලුනට ඒක වරදක්වෙන්න නෑ ධර්මය ඇලෙන් නැතික තමයි වහනක තත්ත්වේ. අපේ ලෝතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ මෙවතුම් දේශනා තුළින් පින්වත්න අපි යම්කිසි අවබොහෝධයක් ඇති කරගන්නටම වූමනා වෙනවා. මේ දේශනාවත් එකද එක්තරා දේශනාව පමණක් කියලා දේශනවසානයේ ආකාසට්ඨාජගාතාව දෙවියන්ට පින්දීලා අවසංකරනවීම නෙමේ. මේ කියන කරුණු ඉතාම නුවනින් සලකකාගන්්ඩ බුද්ධිපත් වෙන්න ඥානන්ත වෙන්න කාමය 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 කියන කාරණයහිදී අපි දීර්ග සංසාරයේ අතරක් නෑරම ඉපදමින් ජීවත්වමින්, මැරමින්, උපදමින්, හඩමින්, බැලපෙමින් දුක් දොම්නස් විඳමින් ආපු ගමනක් මේක තියන. මේ ගමන හිනාවවී ආපු ගමනක් මෙහෙම නෙමේ දැ ඔබ බලන්්ඩ ඔබේ ජීවිතය හා බලලා වැඩිපුරම ඔබේ ජීවිතේ තියන්නේ ඔ අපේක්ෂා කරපු බලාපොරොත්තු වෙච්චි සැපදායක සුවදායක අදහස් සපල වෙච්ච අවස්ථාද නිස් පල වෙච්ච අවස්ථාද. වැඩිපුරතියෙන් මොනවාද මොනයිතිෙන් ඉච්චාවිගහතේකයන්නේ බලාපොරොත්තු සුම්වෙච්ච අවස්ථාවන්තම වැඩි පුරතියෙන්නේ. ඉ එතකොට හෙනක් මේ ජීවිතය මේ පුංචි වයසකදි පොඩි කාලයකදී ඒම නම් මුළු සංසාරම වයසගත්තුොත් අපි කොච්චර වයසයද සංසාරයට සසරට හඟාක් අයසයි අපි ආපු සංසාර ගමන ආත්ම භාව කෝටි ප්‍රකෝටි ගණන් අපි ලැබුවා ඒ ජීවිත ප්‍රමාණය මිච්චරයි කියන බෑ අනමතක්ගෝ අයම් භික්කවේ පුබ්හ කෝටින පංායතනු මහණෙන අනම තක්ග දීර්ග සංසාරයේ අපි කොතනින් පටන් අරන් කුච්චරදුර ආවද කියලා පැනවීමකත් කරන්න බැයැකිවා බලන්න බුද්ධ වචනේ එනිසයි එම දීර්ග සංසාරයේ දි බැලුවම ඉපදිලා ජීවත් වෙලා මැරි ලගයා සසරට නා කියවුණ වෙන මොනුවක්කත් උනේ නෑ අපිට. අපි කවරුවක්කත් සෝවාන් පලයට පත්වෙලා න්න උන මේ වෙලා මම දන්න තරමින්න්න නැතුව ඇති. මම නනෑ මම දන්න මේ පන්න තුල් අදරඉන්න එනවද කියලා. නෙමුත් අපිට සංසාරයේ දුක අවබෝධ කර ගැනීමේ සත්‍යය ඥානය නැමති. පලවෙනි පියවරටවත් පාතා බන්න නං අපට උතුම් ධරමය පරිහරණය කරන්න ටඕන සදහස් සූතා පත්තිියංග වඩන්ට ඕන මොනවද සූතාපත්තිියංග සත්පුරුස ආශ්‍රය පළවිනික තමයි සත්පුරුෂය ආශ්‍රය කිරීමඉළඟට සද්ධරමශ්‍රවනය ැම්මි සිද්ධ වෙන්නේ සද්ධර්මශ්‍රවනය එ සූවාන්වීම සඳහා පුහුණුවන්න පාට මාලාවක් මේ මොනවද. සද්ධර්මය ඇසීම ඊළඟට යෝනිසෝ මනසිකාරය මේ කියන ධරමය සි මනසිකාරය යොදවීම සිහින් කල්පනා කරන්නට ඕනේ දැම කියන ධර්ම කරුණු පිළිබඳව බණ අහල ඉවර වෙලා ගිහිල්ලත් මොකද කරන්න ඕනි. නකපන වස්සේනගල වචනයක් ව මේ කහවනු වැස්සක් වෙසත් ඇතිවීමක් නැයිග මොකක්්ද මේ කියන්නේ. මේ රත්රං කහවනු උපමාවට ගත්තද මොකදද මේ කියන්නේ. ඉ කොයි තරං ධනය ලැබුණා ඇතිවීමක් නෑ හරියට කොයි වගේ ද මේ ලෝක තියෙනවා තෘප්තියක් නැති වස්තු කීපයක් මහාසාගරයේ මොකදද මහසාගරයේ ද මහා සාගරයට ගංගා යමුණ ආචිරිවතය මහි සරබූ ගෙන පංච මහා ගංගාවලින් ඉන්දයාවිතියන කොයි තරන් ජලය බැසගෙන ගියත් මහමෝද කියනවද ඇති කියලා ඇති කියන්නේ නෑ ඊළඟට මහා ගින්නට කොයි තරම් දරපිදුරු දැම්මත් ඇතිවීමක් නැහැකිය නො ඒවගේ තමයි මෛච්චතාවේග ආසාාව අධික තන්නහාව අධික කාමයන්ට ආසාාව තන්නහාාව බැඳීම වැඩි මනුස්සයාට රංකාහවනු වෙස්සක් වෙසත් ඇතිවීමක් නැහැ අනු බලන්න තත්ේ ඒනිසාහ අපි ඒව පිළබඳව නුවනින් මේ ධර්ම කාරණා පිළිබඳව නුවනින් අහනව ගැනීමේ ධර්ම කාරණයක් ඉස්මතුගල්ල දෙනකොට ඒසියල්ල අපි මෙනෙහි කරන්නට දක්ෂි වෙන්නට ඕනි. එක බණපදයකින් බනපදදයකින් බනපද හතරකින් ගාතාවකින් සෞකෙලෙස් නසා රිහත්තුවයට පත්වනේ අතීතය උතුමන් වහන්සේ ඒම ධර්ම සම්මර්ශණය නුවනින් කරපු නිසා. එනම් ධර්මශ්‍රවනයේ යෝනිසෝ මනසිකාරය. එට දම්මානු දම්ම පටිපදා මේ අහපු ධරමයට අනුව දැපි තුළ තියෙන න අධික තන්නවා අධික ආශාව උපාධානය කාම වස්තු කෙර එව ටිකටික අඩු කරගන්න වැඩපිළිවෙලාක් ප්‍රායෝගික අපි ඇති කරගන්නට දක්ෂවෙන්න ටොළිය කරගන්න උනි තමන් එනම් සෝතාපත්ති අංගවලින් දෙකක් ලැබෙනවා දෙකක් තමන්ට කරගන්න තිනිමනවාද ලැබෙන දෙක සත්පුරුෂ ආශ්‍රයයි සද්ධර්මශ්‍රවනය ඒක බාගිරින් ලැබෙනවා පරතෝ ගෝ සප්ප්‍රාත්තය පිටිං හඹ වෙන ටික තමා ඇතුළතින් හදාගන්නට ඕනි දෙකක් තියෙන මොනවද ඒ ධරම නුවනින් මෙනෙහි කිරීම කල්පනා කිරීම සහ ඒ දහමට අනුව ප්‍රායෝගිකව තමන්ගේ හිතකයි දෙක පැවැත්වීම එතකොට තමයි මොනවදවින්න අපිට මේ දුකින් නිදහස් වෙන්නට ශක්තිය හිතේ උපදවගන්නට ලැබෙන සෝවාන් පලට පත්ෙන්න්න පුළුවන් නැතු අපි කොයිතරං ධර්මය හැවත් සූවාන් වේවා සූවාන්වේවා සූවාන්වේවා නැහෙම සුවවාන්වෙන්න නෑ එම විච්ච කෙනෙකුත් නෑ. සූවාන් වේවා කිව්වට වෙන්නෙත් නෑ. එනවි සොහවාන් පලයට පත්වීම සඳහා මාර්ගඵලයකට පත්වීම සඳහා අවශ්‍ය කරන කළයුතුූ ධර්ම සමූය කරන්නට ඕනි. එනම් කටයුත්ත තින කාතේද තමාගේ ඇත්තේ තමාමම කරගන්න ටෝනි එනිසා පින්වත්න්නේ ලෝතුරා තතාගත අපේ සරුවක්නය සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය. මේ කාමය පිළිබඳව ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙීමේ ධර්මය කියන්නේ. කාමසම්පත් විඳින්නේ නැතුව මේ කාම ලෝකයේ අපි කිසිවෙකුට ජීවත්වෙන පුළුවන්ද ජීවත්වන්න බෑ. එනම් ගෙවල් දුරුවල්, රථවාගන කෑමබීම ඉඳම් හිටුම් ආදී මේ කීනොකීමෙකි හෑම දෙයක්ම ගිහි පැවිදි අපි හැමෝට බොහොමනයි. දැ ඔබට ආහාරපානාවශ්‍යයි ජීවත්තෙන්ට. සාබින්ාහන්සේලට දානය අවශ්‍යයි. ඔබට ඉන්ටගේ දොරාවශ්‍යයි. අපට ඉන්ඩ කුටි වැඩඉන්ඩ කුටි අවශ්‍යයි. ට යන්නන්ට රතවාහන අපට ගමන් කරන්න වඩින්ට ඒවාහන පහසුකං ප්‍රවාහණ පහසකං කුම වශ්‍යයින. ජීවර පින්ඩ පාත සේනාසන ගිලාම් පස. මෙවා කාමසම්පත්න කාමවස්තුූ. එනම් කාමවස්තුූ ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි ධර්මය කියන්න. සමහරක්කෙනෙක් ඒක අන්තගාමීව ගන්නහම ගණ්ඩුමනෑ. එ කාමසම්පත් අපි පරිහරණය කළ යුතුයි. මුද අපි ජීවත්වෙෙන්නේෙ කොහේද කාම ලෝකේ. ැ ්‍රහම ෝකයකට වගේ ගීම් පහළ වනුත් කාම සම්පත්වමන නැමකද ්‍යයානකුසලේට අනුරූපීව අරමුණ තියෙනවා දැන් ආබස්සර බ්‍රහ්මලෝකයේ පහළුනාම ප්‍රීතිචයි්‍යකයේ තමයි අනුභව කරන්නේ ප්‍රීතින් වාසය කරනවා අපිට දැම් මේ සතුට හිතිය කියල බඩපිරි නෝද වතුර තිානැත්ව නෝද මතු්‍ර පිපාසේතුන වතු ටික බෝඩෝන බඩිගිනිුුණනාම කෑම ටික කණ්ඩුවු නද නිද මත ඇදු නොම නිදා ග්ඩෝන මෙ පරිහනය කරන්න හැබැයි හොඳට මතකේතියා ගණ්ඩුව නි දෙයක් තමයිම කන්ද. මේ කාම සම්පත් වනාහි හරියට වෙල්ලට ගහගනාපුූ දිය බුබුලක්වාගේ බිඳිල යනවා ස්තීරණය. රාත්‍රී දුටපු හීනයක් වගේ අතුරුදහන් වෙලා යනවා ඇත පේන බිරිගුවක්වාගේ මුලාවට පත්වෙන ෂණකව නැතිවන ධර්මතාව ඔක අප තරු ගණඩුවන් එතකොට අපිගේ දුරට හරක බානට නේද ආදීවශයෙන් අම්මතාතා දවාදරුවන් ඔය කියයි නොකී හැම දේකටම අපි නොසෑහන්න බැඳල ඇලිල ඉන්නවා මෙම අපිට අත හැර ගණඩ පුළුව ඇයිඒ එසේ අත් හැරගණ්ඩ පුරුදු වෙන්න කියන්නේ කදදා හරි දවසර අපිට මේවා කැමැතිව්වත් අකමැතිවත් අත්තරන්ඩ වෙනවා කවද වී වගේද කවදට වගේ මේවත් තරින්ඩවෙීද පිට දැන්වුවන් මහත්ය දැන් තරුණා එහෙවක් කවද වගේ වේද දවුදු විශ්සකින් තියකින් පණහකින් හැටකින් කියඩ කියන්න බැකියට බෑ අප මේ දම් භික්කවයායු මහ නිේ ආවිශ්‍යය වනහි බොහෝම අල් පයිවල් පය මේ අවුසේ ොෝම අල් පස්ුවල් පයිමික තේරුම් ග්ඩ ඕන. අල්ප වූ සල්ප වූ මේේ අවුසේ කොයිියන් මොහොතක දිහරි අවසංවෙලා මරණයෙන් කෙලවර වෙඩ වෙනෝ. ඒ මරණය නැමැති අප්‍රේ අමනාප ධර්ම ස්වභාවයට මා ඔබ අපි හැමදිනාම ගුදුර වෙනෝ. ඒ මරණයට ගුදුරක් තමයි අපි මරණයට ගුදුරක්. එනම් ඒ මරණය කොයි වෙලාවක ආවාද ඒ මරණයත්ක් අපි බයක් නැතුව බියක් නැතුව ජීවිතය අත්තරින්ට පුළුවන් නම් අපේ චිත සන්තානය හිත එතැන්ට හදල නන් තියෙන්නේ දියුණු කරගන නන් තියෙන්නේ අපිට බයි වෙන්ඩුවමනාද බයි වෙන්ඩූමනා නෑ සමහරයකන මට නම් මං ගැන කිසිම බයක් නෑ මටඕූ නෑම වෙලාවක මට නිදහස් වෙන්න පුළුවන් හැබැයි මගේ දරූටික තමයි මට මතක් එතකොට එයා හිත හදාගෙන දින්නේ නෑ එ හදාගෙන නෑ ඒග හිත හදාගත්ත නං පු්තාමත්ති දනන්මත්ති තිබාලෝ වී අන්‍යෙතිදැන් සමහරඥානය විතනවා මට දරුවඉන්නෝ මට ධනය තිය නෝ බලය තියනෝ දනතුරු තියෙන ොමතනවා එැබැයි ඔක්කෝම තියනවා ඒ තිය අපිට ඒම තියනදී අපිට මාර්ුවෙන්ඩ වෙන පරලෝට ඒ නිසා තමයි මේ තින්න ම්්‍ය තරංයාමං පටිජගගය පණ්ඩිත දැන් තරුණ ළමයි කල්පනා කර නො අපිතාම තරුණයි. අපිට තාම අවුරදු විච්චර වයසක් පරණ වනේනෑ. තාම අවුරුදු දාහනමයයි විස්සයි විසිපාහහි්‍යයයයි තාම අපි තරුණයි. අපි අසුවක් අසූපහ ග්‍යාමනං ඔන් ඉතින් වයස එහහිමිතන් ිපා. එච්චර කල් අපටිඉඩ මෙහේ වාසනාව ලැබේද. අපි දන්නේ නැදැම් මේ කාලෙ ටිකක් භානක විදියට වසවර්තති මාර දිවිය පුත්‍රයා ලෝක වටීම ඇවිදිනෝ. නමුකුත් තියනොමොකක්ද. කෝවි් දහ නමේ මකද? න්න දැම් මෙතනත් ඉන්න හොද දන්නේ නෑ. යන දන්න මෙ සැරිසරන්ට පුළුවන්. නහය ළඟට දැන් ඇවිල්ල ඉන්න මාරදිපී පුත්තරයක්කොහට දැවත්ත නහය ළඟටම ී අපි දන්නේ නෑ කොයි වෙලාවකාහරි මේ අන්ඩ පුළුවයිදේ නිසා අප පිදම් භික්කවේ ආයුම් බුද්ධ වචනය සදහත නිකයි සනාතනයි. බුද්ධ වචනය එහම නං අපේ අදහස් වෙනස් කර ගන්නට ඕනි බුද්ධ වචනයට අන රපීව අපි කල්පනා කරගන්නට ඕනි නෝනින් මෙිනෙහි කරන්නට ඕනේ කුමක්ද මේ ලෝකයේ අපි සසර ඉපදීපදි මැරිමැරී යනා අතරයද මනුස්ස්‍ය බහුමියයට අපිට වැටෙන්ඩ ලැබුණ අපි දැංජීවත්වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ මේ මනුෂ්‍ය ලෝකයේ ලොකුම භාග්‍යය තමයි බුදුරජාණන් වහන්ශ්‍රේගේ ධර්මය අපිට ලැබිච්චේක නැප්ත මේ මනුස්ස ලෝකෙන් අපිට ප්‍රයෝජනයක් නැහැපින් වන්නේ මනුසු ලෝකයේ ඕන තරම් අපි රජවෙලා තියවා සිට වෙලා තියනෝ ඔය ඇත්තු රාජ අග්‍ර මහේසිකව් වෙලා ඇති සිටි තනතුරු ලබල ඇති දෙමුත් ඒ කිසිවක් අදාපිට විද්‍යමානයයක්කු මත් ඇරලා තියෙනවා. දැම් බලන්න මේ අපි ජීවත්ව වන පරිසය ෙවල් දුරුවල් හදා ගෙන ොහෝම හොඳට ගෙනගෙන යම් තැනකට පත් වෙලා නේද සම්භාව නීව ජීවත්තය ඕන. මේ ජීවිතයෙන් මෙෙල ගහම් පස ඊළඟ ජීවිතයේදී මේ කිසිවක් ගැන අපට අයිතියක් තහවුරු කරන්න පුළුවන්ද. බෑනි? මේ අපට ඉතින අපි දන්නෙත් නෑ. තැරාලන්ද සිටුවරයවාගෙන හිඟා ගකා ඇවිද්ද හතරමටේම බලන්න අන්තිමන තමන්ගේ පෙර සිටමාලික ට ගිින් ගුටි කාලා මුදුටම එලියට ඇදල සික් කලා ආන්නඩ බලන් තත්ේ ඇයි තන්න හාවිෙන් ඇැරුණ. නීද හොදර කල්පනා කර ගන්නට ඕනි අර බුද්ධ වච්චනය සනාතනයි මොකදද? හැදුටු සිහිනියක් වගේ තමයි මේ කාම සම්පත්මය කෝම මරණයත්යෙක් අපට අමතකයි. ඇස් දෙක පියාගන්න වන විලාට චුද්ද අපේත විඤ්ඥානා නිරත්තම කලින්ගරන් නේද හිත බැහැර වනාකයින් ඊළඟට අපේ මේකය දරකෑල්ලක් වගේ නිරර්ථක වුණා බෞතිකයක් බවට පත් වුණනා ඒක සෝගෙනගින්. අදහඩා වැලපි වැලපි පොල වලක් අපල පසට හට කරන ඒම නැත්තම් ගින්නට දාලා අලු කරලා අලුටික හෝදේ ගගේ පාකල්ල යවනු. ඒම නැත්තම් මොනුහරි සකස් කරලා සහිවටනයක් හදනෝක කොච්චරයි. තිරිවැඩී දෙයක් නෑ. තිනිස්සා මේක තමයි අපේ ජීවිතයේ ඇත්ත උපපත්තියා සහේවේ දන් මරණම් ආගතන් සදා මරණත්තා ඕෝකා සං මරණම් මමසැති. එන උපතත් සමඟ මරණය ඇරගෙන ආවා. මරණයගොයි වෙලාවේ කොතනක හෝ කෙබඳු ආකාරයකින් හෝ ඒ කාන්තවසයෙන් අපි කරා පැමිණෙනවා මයි පැමිණෙනවා මයි. මරණේ නියතයි නියත වැහරමයක්. එනිසා මරණයට පත්වෙන අපි. ලාබේෙන් ලෝබයට පත්වෙලා මේ පංචකාමයන් ගැන ඇලිලා. නොවෙෙක් නොවෙෙක් ආකාරයේ ආසාවන් පොදිබැඳගෙන. ඒආශාවන් ඉශ්්‍රසිද්ධ කරගන්න. සතුකර ගන්ටත් සතුකරගත් කාමවස්තු ආනක්ෂා කර ගණ්ඩක් කියලා වචනීෙන් බොරු කියලා. කයින් පෞකං කරලා. හිතෙන් අකුසල් උපදවගෙන. නොේක් පංචපාප ධර්මයන්ගේ සමාදන් වෙලා වාසය කළ හෝතින් ලබාගත්ත මනුස්ස ජීවිතයට වැඩක් වෙන්නේ නැවේ ජීවිතන් පල්ල හාට වැටෙනවා. ඒ දුක් ඇති ජීවිත. තිරිසං අපායට පිරේතා අපායට අසුර නිකායට බෝසෙන්ගුණොත් අවිචිමහා. නිර ඇතිදේ මහා දුක් ඇති ලෝකවලු ඉපදිලා ශෝක කරන්න අඩන්ඩ වැලපෙන්ඩ හේතු සකස්කර ගණ්ඩ වටින්නේ නැහැ ඇයි අපි මේ මනුස්්‍ය ජීවිතයක් ලබාගත්ත වෙලාවේ බුදු සසුනත් එක් කලා ඒකයි වටිනාගම තියෙන්නේ යන්නේ හන්දා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාවන් හුදුට ගණ්ඩ තක්කු සෝත ාන ජව්වා කාය මන කියන මෙන්න මේ ආයතන හයක් තියෙන ආයතන හයක් ඇස කණ නහසය දිවකය මනෙස කියලා. මේ ඇසගන නාසේ දිවකය මනෙස කියන ආයතන හය හර හා රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ෂ අරමුණු ධර්ම කියනවා. මෙ අරමුණු ඇරගෙන අරමුණු ඔස්සේ දුවන්න පටන්ගත්තොත් ඒ අරුණු වග ුභාගෙනතුව මුලා ෙන්න්නට ගත්වොත්. ඒ තුළ ජීවත්ව එන්න පටන්ගත්තුත් බොහෝ සෙහිම් අපි අකුසල් උපදවගන්න කුසල් නෙවෙයි. නිතරෝම අපි ඇහැට දකින රූපයකිරේ ඇලෙනවා. කනටහන ශබ්දයකිරෙකු ගැටනොවෙක්කු ඇලෙනවා. මුලා වෙනවා. එනිසා ඒ නොයෙක් නොයෙක් රූපාදී අරමුණු හමුවෙහි ඒ අරමුණට ඕූමනාවිදියට අපේ හිත පවත්වන්නේ නැත්නම් ධර්ම මනසිකාරයේ තුළ අපට හිත පවත්තු අන්න පුළුවන්නම්. අපි හිත සකස්කරගන්නට ශක්ති අපට ලැබෙනව සාදුකයන්. අපේ බුදුරජාණන් වහන්සේ ජීියමාන කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උදෙසා තමයිඔේ ගාථාව දේශන වනේ. උවහන්සේ බොහෝම සැදැහැ සම්පන්නම බුද්ධ සාාසනී මහනවන තරුණ කෙනෙක්. තරුණ ස්වාමීන් වහන්සේ දැ බොහෝම හොඳින් පැවිදිවිබට පත්වලාහිට ආචාරයන් වහන්සේගේ ග පෙන්වීමෙන් යම් තැනකට යම් විහාරයකට ගිහින් ත්‍රිපිටක ධර්මය පිළිබඳ අධ්‍යානය කරමින් ඉගෙන ගනිමින් ඉන්න අවස්ථාවක් ගෙදර වන්නේ අය මලෝ දෙන්න විතරයි මේ වැඩි මහල් සහෝද්‍රිය තමයි මහන වුණේ ඉතින් තාත්ත බොහෝම ඇලුම් කරා ලොකුපුතාට නමුත් මේ ළමය ගෙන්ඩ ගණන්නඩ බැලුව ගෙන්ඩ ගන්න හම්බුුණේම නෑ ඒ ගැනම හිතල දුක් වෙලා සෝකෙ වෙලා අසනීපයගුත් ඉස්මතු වෙලා මෙයැයි මිය පරලුව ගිය තාත්තා. සෝකින් මැරුණේ. මරනාසන්න වෙලාවිත් මේ තාත්තා අඩාඩා කියලා තියෙනෝ බාලපුතාට පුතේ මේ රංකහවනු සිහියක් තියනෝ දෙෙන්ඩ ස්වාමින් වහන්සේ සහෝදරයට දෙන්ඩ අයියට දෙෙන්ඩ. මේකමා දුන්නු බවත් කියන්ඩ කියලා මතක් කලා එතුව මැරුුණ මැරමලා.මිය ගියා. ඉතින් කොහමෙන් අනි තාත්ත මියගියා පසුව මේ ස්වාමීන් වහන්සේ වැඩම කලා, සහෝදරයා මතක් කලා තාත්ත මෙන්න මෙහෙම ඇඩුව වැලපුනාා ඔබවහන්සේ ගැනම සහි කලා මෙහෙම වුණා අනේමැරෙන වෙලාවිත් ඔබවසිහි කල්ල අයියේ මේ රංකාවන සීය ඔයයිට දෙන්නක හාමුදුරුණය කළ දුන්න එලක අනේ මටීඉතිං ඔයන් පලක් නෑනව මට ප්‍රයෝජනයක් නෑ රංකාවනුව ලින් තමුන් කැමැත්තක් කර ගණඩ කියල ාරදේලාඋුණහස වැඩියක්. ඇැබේ වැඩියට මෙෑගේ හිතේ විතරකයක් මතු වනා ල්පනාවක්මකක්ද මගේ තාත් මංගැන හිතහිතාම ඉඳල අඩල වැලපිලා අවසාන මලේ ඒ නමුත් මලා පමණක් නෙවේ මට රංකාවනු කොචලද රංකාවනු සියකුද්දීලා ගිහින් තියනවා මට දෙෙන්ඩ කියලා ඉ රංකාවනු කැන්නේ වටින දෙයන්නව එහෙමනම් ඉතිං ඇත්තින් මේ මහනකම ගයක්ගයක් ගාන ගිහින් පිඩපාති ගිහින් පිණිසිංගාගෙන ජීවත්්‍ය නොට වැඩියේ වටිනවා රංකාවනු සීයකුත් තියෙන වනම ඒනිසා රංකාවනු ටිකත් අයගෙන ගී ෙර ගිහින් වවාසේකරොත් ොද යි කියල දැම්මයි ඉතර කල්පනා කරනවා කවුද මස්වාමින් වහන්සේ. ඔහම කල්පනා කරන්නකුට ඉතින් බලධම්පාඩන් කරන්න ත් නෑ භාවනා කරන්නත් නෑ වත් පිළිවෙද ධර්මෝලේ දෙන්න ෙත්නෑ හොමගින් ඊලකට දාන ටික හරිට ල න්න ත් නෑ ගිලම්පස වලදන්න ත් නෑ හමකින් උකටල්ලේ වුණා සරීරය දු ැලිුුණ නහර මතුව උනයිලිප්පුනා බෝම දැන් දුකෙන් සෝකෙන් එඉන්න කිසිම ප්‍රීතියක් නෑ ඇහිතේ පේනවාුවනි දැන් මන්න්නාසලදයා බැලුවම උනාන්සේලා බොහම ප්‍රීතියෙන් සතුටෙන් ඉන්නේ ධර්මය හැසිනවන පමණයි නැත්තම් ප්‍රීතිය නැති වෙලායනවා. ඉතින් අනි සෙසු සබ්‍රක්්මචාරි සාමීන් වහන්සේලා මේ සාමින්නා එකගෙන ගිහිල්ල බුදුරජාණන් වහන්සේට පැමිණෙව්වා. ශමීනී ම මේ. මන් වහන්සේ මෙහමයි දැන් දානිගන්නෙ නෑවත් පිළිවතකුත් නෑම යයි දැන් කල්පනා කර කරඉන්නවා. ඉතින් එහැව විස්තරේ ඇත්තද මහන මේ කතාව කවු දැහවේ බුදුරජාණන් වහන්සේ. ඒවල හි ස්සාමීනී මම දැම්මේ ගිහි ගිදර යන්්ඩයි කල්පනාව මොකද රංකාවනු සීයක් අපේ පියානං දීලයි ගිහින් තියෙන්නේ බූම හොඳයි එනං ඉති මේ නම ීෙදර න්ටද කල්පනාව කියලා බුදුරජාණන්සේ හැකුව බලන්න බුද්ධක් ඥානය මේ සත්ත්වයාගේ සිත හොඳට බුදුරජාණන් වහන්සේ දකිනෝ නාන්සර තිනෝ ඉන්ද්‍රිය පරෝපරිඇත්තේ ඥානං බුද්ධ ඥානං ආසේ අනුසේ ඥානං බුද්ධ ඥානං සත්වයාගේ සද්දාාසති වීරය සමාධී පඥ්ඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ දක්කින්නට පුළන්හොඳට ආස අනුසේඥානයේ අල්පරජක්කයේ මහාරජක්කේ. මේ සත්ත්වයාගේ හිතේ කෙල එස්සවල තින අඩු වැඩි බව හොඳදුරට දක්කි න්නො. එඩෙකි බුද්ධඥානය කියලා. එයනුවඒ සත්වයාගේ සන්තානය හරියටම බලලා සුදුසුම කර්මස්ථානය උපදේසේ බුදුරජාණන් වහන්සේ දෙඩ පුළුවනි ඉරිඳ සරුවක්ඥය කියන්නේ. ඒ මහාස්්‍රාවක්‍යයන් වහන්සේ නමකටවත් පිහිටන්නේ නෑ. හොඳයි එහෙනම් මේ ඇත්තට කොච්චරක් දැන් ්‍රංකාවනු දීල තියෙනවාද තාත් දියලග හින්තතිය නොද තැන්පත්ව සීක් තියනවා කොච්චරද්ද සීයයි. හොඳයි ගල්කැට සීක්ඇැරගෙන ඉන්නේ කියලෙ ොමනොහැ ගනකිවේ ගාල්කැට සීයක් හැ පුංචි ළමයෙක්ව අවබොහෝදයට පත්කරෝනො වගේ මේ සාමින් වහසේ ලදරු මනෙස හදාපු විදිේ. ගල්කැට සීයක්ක් ගැනල්ල මෙ වෙන් කරන්නකිවවා ැඟගල් ැට මෙච්චරක්ත් මරංකාහවුණු කියලා උපකල්පනය කළ මේ කටයුතු සහාදැන් ගිහිල්ල මොනවද කරන්න දැන් ගොවිතැම්බත් කරගෙන පැ ජීවත්වට. හොඳයි. ඔතනින් ඉස්සලම ගොම්බානක් ගණ්ඩෝනි. මොන මොනබානද්ද ගණ්ඩෝනේ. ගොම්බාන ගොම්බාන කියන්නේ. ඔ මිනිසුන්ටක් කියනෝ ගොම් ානක්වාගේ කියලාඔය ගොම් වැඩ මෝඩ වැඩහෙම කරම ගොම්බාන ගන්නේ. ඒ දෙනෙකුයි වස්සෙකුවි ගණ්ඩි පැදෙන්න්නේෙක් ඕන ඔන්න ගොම්බානක් ගණ් ෝනේ මොකට ගොම්ානක් ගන්නේ කුමරු කරන්න කුඹර මඩවන්න ඒළකට පොහෝර ගන්න කිරි ගණ්ඩුවට ගොම්බානට යනවා කාවන සීය ඉවෙන් කර ගොම්බානට කාවනු ස්‍රයයි ඊ නගුල ගණ්ඩ ෝනි නගුලට ලංකාහාවනු විශ්සායි ඉවෙන් කරා ඊළකට පරිභෝජනයට මෙය කණ්ඩ බොන්ඩත් දෙපේ ඒත් එතිෙන්ට කාවනු පණහායි. ී ජත්තවනැනම අපපුරන්ඩ වීයාදිී ඒවට කහවනු විෂී හතරයි. උදුලුපුරවාදී ඒවට විස්්සයි කහවන දැන් ඔක්කුම එකතු කරාම රංගහවනුතියෙනවා සීයි විශ්සයි පනායි විසිහතරයි දෙසිය දා හතරක් දැන් වැය වෙනවා. දැන් රංකාවනු කියද දෙසය දාහතරයි දැන් තාර්ත්ථ කොච්ච අදදීලදී තවකීයක් මනිද එතකොට එම නම් තාත්ත දීල ගියපු රංකාවනු සීෙන් ඔහට ගිහිල ජීවත්වෙන්ට පුළුවන්ගමක් නෑ ඉති එහන් දැම් පේනවනි කොචර අමාරුද ඉයි රංකාවනු සීයෙන් තබා අතීතයේ න කහාපනවස්සේන කහවනු රංකාවනු වැස්සක් වැහැලන් මේ ලෝකයේ මිනිස්සුන්ට ඇති වනේ නෑ කියලා අර සක්විති රජතුමාට අපපුඩියක් ගහනකොටම යුතුන් දොළහක් මානයේ රංකාවුන් වැස්සක් වයිනු ඉනක් පමණට බලන්ට කොච්චරදගේ රානිසන්සේ. එච්චර රංකාවුන වැස්සක් වැහැලත් මේ රජතුමාට ඇතිවීමක් වුණනේ නැ සක්විත රජතුමාට ඇතිවීමක් වඋනේ මීට වැඩිය සැප මීට වැඩිය උතුම් සක් දෙව් රජ පදවිය නේ දෙවුලුවජ්‍යිය ඒ ගිහින් දවසක් දෙකක් ලෙවේ පින්වන්නේ දෙවුලොම භාගයක්ම පාලනය කරා ඒ සද්‍යව් රජතු මාස් සමක සාකච්ච හමක් කරලා ඔය භාගයක් පාලනයගන මම භාගයක් පාලයට එක දවසක් දෙකක් නෙමේ සක් දෙව් රජවුරු තිස්සාය දෙනෙක් පහළවැෙනගම්ම මෙ ඇයි අඩ අඩ පාලනය කරලා අවසා මේකත් මට මදී මුළු සක් දෙව් භවනම පාලනය කරඩ ඕනකට ලෝබහිතක් අටගත්ත. හටාරගත් දම එතනෙදිම පිරිහිලා ආයි මනුසුලෝකට වැටවුණා. ඇමති කැහැවා ඔබතුමාට රංකාවනු වැස්සක් වැහලත් දෙවුණුව ගිහිල්ලත් ඇති වුණ අනේ නෑමට ඒත් ඇති වුණේ නෑ කියල ප්‍රකාශ කළ හෙනං මේ කහවනු සීයෙන් කවදාගත් ෘප්තිමත් වෙන්න පුළුවන් ගමක් නෑ තමන්න්නාන්සටකාටද මේ දහර භික්‍ෂුවට තතාගත බුදුරජාණන් වහන්සේ උපදෙ දේශනාවදී වදාලා දෙසුම් කෙලවර මේසාමින් වහන්සේ දහසක් නයින් පඩි බණ්ඩිත සුවාම්පලේ පිහිටා අමාමහා නිවංසුව සාදාග්ඩ ලැබුණා. උනාහන්සිේ සෝවාම්පලේට පත් වුණා සවාගුණනේ එතකොට උන්න්නහන්සේගේ සසර දුකකොච්චර සීම වුුණාදනේද. යට කිව්ත් ජලබින්දු කී අදද සමහාසාගරයේ ජලයවාගේ නං සසර සාගරය ජලබින්දූ තුනගින් තවසීම වුණ සූවාන් සකදාගාමි අනාගාමි අරිහදදැන් සවාම් පලයට පත් වුණ තවතියෙන්නේ සකදාගාමි පලේ අනාගාමි පලේ අරිත්ල මහාස්වාගරයේ තරන් ජලකඳක්වාගේ මහා සංසාර දුක ජලබින්දු තුනකට සීමාඋුණාවගේ තමයි. මේ සාමින් වහන්සේ සෝවාන් පලයට පත් වෙලා උන්වහන්සේ සංසාරදු සීමාකරගත්තා කියල සාදුූ කියලා ධදිෂ්ඨාන ඇති කරගන්නට ඕන. එනිසා පින්වත්න අපි මේ කාරණ තුළින් ඉස්මතු කරගන්නට වටින්නේ. අපේ ජීවිතයේ තියෙන ඇත්ත හරිියයි. අපි ගුඩාක් බාහිර ස්වරූපය බාහිර ස්වභභාවේ ගැනමයි අපි නිතුරෝම අපේ හිත යොමු කරන්නේ බලන්නේ තකන්නේ. නමුත් අභ්‍යන්තරය ගැන අපි කල්පනා කරන්නේ නෑ දිනිස්වා ලොවතුතරා බුදුරජාණන් වහන්සේලා ලූකී පහළ වෙලා අපට අන්න ඒ උපදේශය ලබා දෙෙනු. අක්කාතාරූ තතාගතා. මේ නිවන් මගේ තාම පිරිසිඳුවත් පැහැදිලිවාත් තථාගතයානන් වහන්ශේලා අපට පෙන්වා දෙනු ලබනවා. ඒ පෙන්වා දෙනු ලබන උතුම් තතාගත දේශනාව තමයි මේ ධර්ම ධර්ම ධර්මය කියලා කියන්නේ. ඒ මේ ධර්මය අපේ ජීවිත වලට ශක්තිප්‍රමාණයෙන් අපිට පුළුවන් තරමින්. උත්සාහමත්ව වීරයවන්තව ඥානවන්තව එකතු කරගෙන ශක්තිප්‍රමාණයෙන් අපි මාර්ගය වඩනවනක් දියුණු කරනවනං අපට නිභානත් ෙව සන්තියකයේ නිවන ඒ තරං දුර නෙවෙයි එනම් නිවන කියන ධර්මතාවය. අපට අවබෝධ කර ගන්නට ආයි වෙන ලෝකයකට යන්න ඕමනා වෙන්නේ. නෑමේ පංචස්කන්ද. ලෝකය තුළිම තමයි නිවන අපට දකින්නට තිය එනම් මේ බමයක් සහිත ශරීරයේ තුළ අපට නිවන ප්‍ර්‍යක්ෂ කරන්න පුළුවන්. ඒකු හොමද සැපයිසුකයි ආත්මයි වසයෙන් ග්‍රහණය කරලා තියනම අපි පරිහරණය කරන පංචස්කද ලෝකකරේ තියෙන ආශාව ප්‍රහණය කර සාදුකයන්. ඉරේ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව අපි ටික ටික හරි නුවනින් මේ පංචස්කද ලූකයේ තියෙන ආදී නවයන් මෙනෙහි කරන්න ට ඕනි. ඉමස්මින් කායේ, කේසා, ලෝමා නකා ධන්තා තචෝ, මන්සං, නහාරූ, අට්ටි අර්ථිමින්ජා. ආදී වසයෙන් මේ සරීයේ කොටස් තිස් දේකට බෙදලා තියෙනවා. ඒත් තිස් දෙකම පින්වත්න්නේ කුණු ගොඩවල් කියලා කියන්නේ මොනවාහදවට කියන්නේ කුණු ගොඩවල් කියලා. අපි කැමතිද මේ කාටර මේ ඇැවිල්ලින්නේ කුණ ගොඩවල් කියවාට. මේ කුණු ගොඩක්නය විස්ස රහින්න වාඩල් ල කැමැතිද නෑ. ඇැබැයි මේ මොනුවද මේ ගොඩවල් ම ඇතුළු අප ඔොක්කොම කුණු ගොඩවල්. මොනවද කුණු ගොඩවල්, කුණ ොඩවල් ස්වභාවය මකන්ද. නිතුරෝම දුර්ගන්දය තමයි වැැකිරින්නේ. ආය සුවදක් වැකිරින්නේ නෑඒක බොරුවන්ද ඇත් අත්ද. නැම් බලන්න උදේ නැකිිට්ට ගමන් කට සෝධන්නේ නැතුව ද උදේ නැගටකම කට සෝදන්න නැතුව දකට මදිින්න නැතුව මූන සෝධන් නැතුව පිරිසිඳ වෙෙන්න්න නැතු හිටියොත් මොකොතත්වේ සුවොඳයිද. මහනෙල් මල් සුවඳවාගේ සුවඳක් වහනේ වේද කටින්. නෑ බෝම දුර්ගන්දයි. දවසක් දෙකක් තුනක් සතියක්කුල් ලොත් මොකද වෙන්නේ. සතියක් මූල හෝදන්නේ නෑ. සතියක් දත් මදින්නේ නෑ. මොකෝතත්වේ. අනිකු රෝ අර, බාහිරට වහනේ වෙන කුණු ගතය ප්‍රකට වන්න පටන් ගන්නවා දැන් මේ මොකද අපට මේ පියෙන් නැත්ති. මේ දුරුගන්දේ ඒම නැත්තම් මේ තියෙන අප ද්‍රව්වෙ ටික බාගනය වෙනකොට බැහැර වෙනකොට අපි මොකද කර නික්ම නිම. ඉවත් කරනවා පිරිස්දු කරනවා පිරිිදැගුම් කරනවා එතකොට පිහින්නේ නෑ. දැන් ඇහෙෙන් ඇස් දෙකෙන් කබ ගලනෝ. මොකද කර නික්මට සූදල පිරිඳදු කරලා අයින් කරලා දානවා. කුණුෙල් වැගකිරෙන උදේ ැකිනකොට කට දෙ පැත්ති තියෙන බේරිලා සමහනාය කරේද මොක වෙන්නේ හෝදල පිරිසදු කරනවා ඇව ඔය විතියට මතිවොත් අපි කලකිරෙන්න්න ඇැද කලකිරවා එනං බොහම ස්වල්පයයි ඊළඟට මේ උගුරෙන් පටන්ගත්තම ආමාසය දක්වුවා අපිට බලන්න පුළුවන් වුනොත් ආමාසයේ දක්වා බලන්නකොට අපට පේනවා මොකන්ද මේ සරීර අභ්‍යන්තරයේ තියෙන පිරිිකුල් ස් භාව එනම් අපේ මේ සරීරය තනිකරම මොකක්ද. කුණු ගොඩක් මේ කුණු ොඩක්. දෙනම් මේ කුණු ගොඩා පිට පේනෙනෑ බාහිරින් වාතු කරලා ආලේප කරලා සමෙන් වහලා නහරවලින් ගැටගහල මස්වලින් තද කරලා තියනවා. ඉති මේවා යම් දවසක විවෘර්ත වෙච්ච දවසකට මේ කුණුවෙච්ච සරීරයේ අනුභව කරන්න එන කපුටන් ආදී සතුන්ගෙන් බේරගන්න වැර ඇති. ද්ඩක් අතේ තියාගෙන ඉද වෙනේයිගෙනෙක බුදුරජාණන් වහන්සේ පෙන් ලඩී තරන් මේ පිළිකුල් සහිත කයක් අපට හම්බවෙලා ති නමුත් අපට මේක වැටහෙන්නේ නෑ ඇයිඒ අපට වැටහෙන් නැත්තේ මේ අපේ සරීරකූඩුව කරෙයි මේ ආත්ම භාවය කෙරෙයි අපි මමායනය කලා තිය නිස මමායනය. මගේ මගේ ආදී වසයෙන්. ඒ ඉළඟට මේවා නිත්‍ය වසයෙන් සුකවසියෙන් ආත්ම වශයෙන් ග්‍රාණය කරපු නිසා හැබැයි කවදාකත් මරදකට අපි ඇලුම් කරන්නේ නෑ මලමිණියකට ඇලුම් කරන්නේ නෑ අර ටිකක් ඉති අනනුව තමයි තමඟ කෙනෙ මලෑහම් පස්ස ටික කරසෝකයේ හට ගන්නකොට ඇැයි ඊට පස්සෙ දවසත් දෙකක් තුනක් සතියක් විතර යනකැතිපුුත් මළමිියක ඔහරි මේසයක් කුඩාරරි මොකද වෙන්නේ. නිල්වෙලා කලු වෙලා ඉදිමිලා පුපුරලා සරීරයේ නව ද්වාරයම දුරුවට නවේම කුණුවෙච්ච අර. තිර එම නැත්දං ඕ ජස වැගේනෝ ඉලට පනුව වහලා ඕෝම දුර්ගන්දය අපිරි ස්වභාවයට පත්වෙලා සම්පූර්ණ ශරීරයේ ඉතාමත්ම පිළිකුල් ස්භාවයට පත්වනාට පස්සේ අපිකට ඇලෙනවද මේ මගේ ගනවද නෑ කියන්නේන පුළුවන් තර ඉක්ම නින්ගිහිල්ලා මේ කුණකොඩ එකු දවලා දන්නේ ැත්තං පසට හට කරන්න කියෙෙ අපේ ඔබේ මෝගෙම ස්වභාවිදි මේ තත්ත්වය අපි නුවනින් දකි යදා පඤ්ඥාය පස්සති එනම් අපි ප්‍රඥාවෙන් මේක දකින්නට ඕනි. ප්‍රඥාවෙන් දකිින්ට නම් නුවනින් මෙනේ කරන්නට ඕන එන මේ ජීවිතය තිනෙන ඇතුල් පැත්ත ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නල දීලා තියෙන්නේ දුක්කවාදී ධර්මයක් න මේක. දුක අවබෝධ කරගෙන සැපසේ සතුටෙන් සැනසිල්ලේ ජීවිතේ ගෙවලා මේ බයයානක සංසාරදුකින් නිදහස් වෙන්ඩ අමාමහා නිවංසුව ශාක්ෂාත් කර ගැනීම සඳහායි. ඒ සඳහා අපි උත්සක වෙන්නට වුවමනාාවෙනවා ශ්‍රීහිං යුක්ත අපි කල්පනාාව ඇතිකරගෙන මේ කය පිළිබඳවත් සිත පිළිබඳවත් තියෙන දැඩි උපාධනය බැහැර කරගෙන. අපටත් ඒ දහම තුළ සිත පවත්වාගෙන, සියලු ආසාාවන්ගින් අත මිඳුණු අමා මහ නිවන් අවබෝධ වේවාකෙන් අධිෂ්ඨානය ඇතිකරගන්නට ඕන. අධිෂ්ඨානය ඇතිකරගෙන දැන් අපි සුඩු වෙලාවක් මනසිකාරයේ දෙව සරීරය හොඳුවට ඉරජුව තබා ගන්න කෙලින්තියාගන්න දෙන වසාගෙන හිස කෙලින්තියාගැෙන සිහිඉන් යුක්තව මේ විදිහයට මා කිව් හාම මිනෙහි කරන්න අවසර ස්වාමීනිි භා්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ උතුම්බුද්ධාදී ගුණයනට බාගි නමස්කාරය වේවා ස්මීනිී හාග්‍යවතුන් වහන්සේ මාගිමිම ජීවිතය නිවංදකිනාතික්ම බුදුරජානන් වහන්සටද ධරමරාජයන් වහන්සටද මහාසඟෙරුවනටද, පූජාකරමි පූජාවේවා පූජාාවේවා මීකයි පිහිටිය වූ කෙසි නම් වූ කුණපය ලොම් නම්මූකුණපය නියපුතු නම්මූ කුණපය, දත්න් ඇට නම්මූ කුණපය සමනම්මූ කුණපය ආදී.ඩෙතිස්කුණපයු වරණයිෙන් ඉතාම පිළිකුල්ය පිහිටා ඇති තැන් වසයින් පිළිකුල්ය ඒකාන්ත වසයින්. මේ කයි පිහිටි කෙස්ලොම් නියදත්සම් ආදී කුණප කොට්හාසයෝ පිළිකුල් ස්වභාව ඇත්තූය ගන්ධයින් දුරගන්දය ඒකාන්තයින්ම ස්වභාවතුය පිළිකුල් කටයුතුය පිළිකුල් කටයුතුය පිළිකුල් කටයුතුූ මීදිතිස්කුණපයෝ මම වස ඉංහෝ මගේ වස ඉංහෝ වසඟයේ පැවැරන්වීම බුද්ධාදී උත්තම යන් වහන්සේලා ප්‍රතික්ෂිප්ත කළහෙයින් පින්වත් මමද පිළිකුල් කටයුතු මී නිරරථක දුරගන්ද යුතු මීකය පිළිකුල් කොට බැහැරකොට ගනිමි දවස දෙදවස සතියාදීවසයිෙන් මේකය පිළිවදගුම් කළ නොහොන් ඉතාම අපිරිසිිදුු ස්වභාවයින් පිළිකුල් වන්නේය මේකයින් සිත බැහැරවී ෂනයක් යත්ම කයි නිරරථක ස්වභාවය ප්‍රකටවෙමින් දින දෙකතුන ගෙවීගුහින් ඉතාම පිළිකුල් අසුභ අස්සාර නිසරු ස්ොභාව ගන්නේය නිල්වීගී ඉදිමිග සිදුරුුවීග නවදවාරයින් ඌූජස වැගිරීග පණුවන්ගින් පිරීගයේ බලුකපුටුවාදී තිරිසං සත්වයංගේ ආහාරවීගිය ඇට සැකිල්ලෙකින් අවවැසිපීඩාවිඳිමින් පුළොවට එකතු වී අවසංවීයන මී නිසරු කය ඒකාන්තයින් නිසරුයේ නිස්සාරයේ අසුභය අසාරය. මේකය ඉතාම අපිරිසිදුවේ නිසාරය නිසරුය අසාරය. මේකය මම මගේ කියා ග්‍රහණයේ කටයුතක් නොුවයි. මේකය ඒ කාන්තේම නිසරු වූ ධර්මයකි, නිසරු වූ ධර්මයකි. සාදු කියන්න. ලොතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය පිහිට ආධාර කරගෙන දම්සතර රූපවාහිනී ඔස්සේ උතුම් සද්ධරමය ලක්වැසි ලූවැසී බොහෝ සැදැහැවතුන්නු දෙසා ධර්මදාන ශීරෂයෙන් අද දායකත්වය දරාගෙන කටයුතු කරන්නට ඒදනේ විශේ සරමුණු කිහිපයක්සිහි දරාගෙනයි ීට වසර එක හා මාරකට පෙරාතු අභාප්‍රාප්තුූන් විලියම් වරසේකර මහත්මානන්ගේ පරළුව ජීවිතය සුකීස්ුවපත්භාවයට පත්වේවා එතුමන්ට චතුරාර්ය සත්‍ය ධරමය සුවසේ අවබෝධවේවාගෙන උදාර පාර්ථනාව ඒස්වා මිදියණිය දවා දරුවන් ඇතුළු මුණුපුරු මිනි පිරිාදී හැමිති නාම දායකත්වය දරාගෙන කටයුතු කරන්ටේදනා එවගේම පවුලේමිය ගිය ඥාතීන් වසයෙන් රිචට් නානායක්කාර ඇ් කිරිමැනිකා උපාසකතුමා ඩබ්ලූපියදාස කේවී පොඩිමැනිිකේ ඩල පුංචි නෝනා ඇතුළු මේ පරලොුවගිය සියලූම ඥාතිවර්ගයාට අමහමහනිවනින් සැනසෙන්ත ලැබේවාකෙන් අදහස් සිතේ ඇතිකර ගන්ටෝනි. එවගේම විශේසයම වැඩීටි මෞතුමය පෙරමුණේ තබාගෙන මේ දවා දරුවන් බොහෝම වැදගත් සම්භභාවනී ආකාරීෙන් තමන්ගි ජීවිත ගයෝමින් නිතර බණභාවනා ධරමයන්ට සාසම්බන්ධ වෙමින් ඔබ හැම දෙනා බොහෝම වටිනා ධාර්මික ජීවිතයක් ගත කරන්නේ දෙනිසා ඒ පිල්ලිබඳවත් අපි බොහම සන්තුවසමත් භාවයට පත්වෙනවා ඒවගේම විශේෂයෙන්ම වැඩි වැඩියෙන් ඔබ හැම දෙෙනමත් දායක විච්ච හැම දෙෙනමත් එවගේ මේ රූපවා එී ඔස්සේ දහස් ලක්ෂ සංඛහාත ධර්මය ශ්‍රවණය කලාව ඔබ හැම දෙනාමත් කල්පනා කරගන්නට ඕනි තමන් ලබාගත්ත මේ වාසනාවන්ත දුර්ලභ ගනයේ වටිනා ජීවිතයට අර්ථයක් සපයන්ඩ මොනතරං ජීවිතයේ බෞතික වසයෙන් ඉහලට පැමිණිලා මොනතරං ධනදාන්නේ සැපසම්පත් නිලතල තනතුරු තානාන්ත්‍ර දැරුවත් අස්සුකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයන් බුද් වච්චනී හෙමයි. සියල්ලම අතහැරලා පරලොවයාමට සිද්ධ වෙන වෙලාවෙදි අස්සුකෝ හිස් බවකින් තමයි පරලුවට යන්නට තියෙන්න්නේ. ඒ හිස් ගම නොසිස් ගමනක් බවට පත්කර ගන්නට නං ධර්ම ශක්තියෙන් අපේ හිත පොහොසත් කර ගත යුතුයි කියලා අධිෂ්ඨාන ඇතිකර ගට ඕනි. අදහස් ඇතිකරගෙන දානසීල භාවනාදී තිවිද පුුණයක් ක්‍රියාවන්වලයේ දෙෙන්ට ඕනි. ති විශේෂයෙන් අපේ හම්බන්තොට විහරගල ආරන්න සේනාසු ප්‍රධානදායක පිරිසක් වසයෙන් මේ පින්න තුංලා කටියයුතු කරනවා. එවගේම මේ පින්නතුලාට බොහෝම සන්තෝසමත් වෙන්නට පුළුවන් විශේෂ කරුණකුත් මේ දේශනාව සමඟ අපි සිහිපත් කරන්න කැමැතියි. විශේෂයෙන් සාමීන් වහන්සේලාට බණභාවනා කරන්ඩ තරුණ පිරිසට ගි උපාසකවරුන්ට අපේ සේනාසනයේ අවකාසය පුළුල්වෙලා තියෙනෝ. නමුත් උපාසිකාවන්ට ඒ අවස්ථාව මෙතෙක්කල් තිබුණ නෑ. බොහම අඩුවෙන් තිබුුණේ. නමුත් උපාසිකාවරුන්ට ස්ටීරව ඇවිදින් දහසිල් සමාදංවෙන්ඩ බණභාවනාවක් දියුණු කරඩ බමනක් නෙමෙයි අනගාරිකාවන් වශයෙන් පැවිදිබමට පත්වෙලා. ජීවිතයේ අවසං වෙන තුරු බොහෝම හොඳින් සිල්වත්ත ගුණවත්ව සුපේශල ශික්ෂ කාමීව බෞන්වඩමින්. එතුම් බ්‍රහත් භූමිය තුළ. අතීතයේ මහාසුමන මහරාතන් වහංශේ අනුල මහරහතන් වහන්සේ වැනි. උත්තම ගනයේ මහරහතන් වහන්සේලා වැඩසිටිය. වෙහරගල අරන්න සේනාසන භූමියෙයි අනගාරිකාවන් සඳහා. අවස්ථාව දැන් සැලෙසමින් පවතිනවා ඒ සඳහා පැවිදිවිීමට පත්වීමට අපේක්ෂා කරන සිතෙහික්මෝවා ගැනීමට අපේක්ෂා කරන දියනිවරුන්ට වැඩීටි මවවරුන්ට උපාසිකාවන්ට බෝම වාසනාවන් අවස්ථාවක් දැන්ගළඹිලා තියෙනවා. ඒගනත් සිහි තබාගෙන ඔබ හැම දෙනාටම මේ ජීවිතයේ ජයරගෙන සසර ජයගෙන ආත්ම ජයගෙන කෙලෙසුන් ජයගෙන උතුන් අමාමහන් නිවනිින් සැලසීම සඳහම මේ උදාරතර ධර්මානු ශාසනාව උපකාරවේවාකින ප්‍රාර්ථනාව ඇති කරගන්නට ඕනි. එවගේම දම්සතර රූපවායන ආයතනී නිර්මාත්‍රූ දූරීන අති ගෞරවාහර අතිපූජනී දික්වැල්ලි තිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රීපත් කරන්න ට ඕනි. ඒ මාහිමියන් වහන්සේගේ පරහිතකාමී චිත්තෙන් තමයි මේ උතුම් කටයුතු සිද්ධ කරන්නේෙ තිෙනිසා උනාන්සේට නිදුක්ව නීරෝගිහිව ස්ුවපත්ව බොහෝකාලයක් මේ ධර්මකරණය සිද්ධ කිරීම සඳහා. තුළරුවන්ගේ සූවිසි අසීමිතාශිරවාන්දේ ලබේවා. දෙවන්ගේ දැම දි රැකවරණය සැලසේවා දීර්ගාව සම්පත් ලැබේවාගන නායක සාමින් වහන්සේට සිත් පතන්ටඕනි. ඒවගේම කාරය මණ්ඩලේ සියලූමේ පින්වත් මහත්ම මහත්මීන්ටත් එසේම මුොහෝම හොඳින් මේ ශාසනී ගටයුදු කරගැනීමට අවශ්‍ය තුන්ඩුවන්ගේ පිහිට රැකවරන ලැබේවාගේ අපි සිත්මිත් ප්‍රාර්ථනා කනමින්, දෙවියට මියග ඥාතීටත් පුඥ්්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවා නාගා මෛන්දිකා පඥ්ඥන්තන් අනුමෝදිත්වා චිරංග්‍රක් අන්තුළූ කසා අසනං ආකාසට්හාචබුම්මට්ටා දේවානාගා මහිද්දිකා, පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංග්‍රක්කන්තු දේශනං ආකාසටහා්චබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, ප්ඥන්තන් අනුමදිත්වා චිරං්‍රකන්තුතුවං සදා. Iදංගෝඥති නංහෝතු ස sekitarතාාහොන්තුඥතයු, ඉදගෝඥති නංහෝතු සකිතාාහොන්තු ඥතයෝ, ඉදංගෝඥති නංහුතු සුකිතාහොන්තුඥතයු මාවිසිං රැස් කලාවු සීලමය ධරමශ්‍රවනමය. ධරමදානමය සියලූමපුුණ්්‍ය ධරමයු අප සියලු දෙනාටද හදවැඩු දෙමවූපියන්ටද දූදරු ඥාතිින්ටද පින්වත් මටද ජරාමරනාදී සසරදුකින් අතමිදී. චතුරාරය සත්‍යදරමය සුවසි අවබෝධ කරගැනීම පිණිස. ඊතු වීවා වාසනා වීවා හිතුවාසනාම වීවාසාධුසාදුු සඳු මේ තුළින් උපදවාගත් සියලූ මකු සල්බලීෙන් දායකත්වය දරූ හැමටත් ඔබ සෑම සියලු දෙනාටමත් එවගේ විශේෂයෙන්ම අපගේ මෞ්පියන් වහන්සේලාවන නාගොඩ පඥ්ඥා ලෝක සාමින් වහන්සේටත් නාගොඩ විශුද්ධ නන්දා සිල්මිහිණින් වහන්සේටත් එවගේම ලෝකවාසී සියලූම සත්වහන්ටත් උතුම් චතුරාරි සද්ධර්මයන් සුවසේ අවබෝධ කර ගැනීමට හේතුවේවා වාසනාවේවා කියයා අපි පුුණ්්‍යාණු මෝදනා කරනවා, සියලු දෙනාන්ටම තෙරුවන් සරණයි.